යෝජනා කරන්නේ අප අගමැතිපති යෝජනා කරන්න ලබන මාර්ගනය මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකව වෙලා අවුරුදු පහක් මේ රට පාලනය කරන්න. ඒකනේ දැන් මේ රටට එන ප්‍රශ්න වලට විදිලා මූණ දෙන්න බෑ. දැන් අර එක්සත් ජාතිකින් අර ප්‍රශ්න එනවා සැප්තැම්බර් මාසෙ පස්සේ අර යුද අපරාධ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ එනකොට මේ ප්‍රධාන පක්ෂ දෙක එකට හිටියනම් රටට බොරුවක් වෙන්නේ නැහැ. මේ වාසල හැමදාම කිව්වේ ඒකනේ. දෙගොල්ලන්ට එකව වෙන්න කියලා. එකව වෙන්න කියලා නම දැන් ඒක ඒක 100ට හම් වර්කයි දැන් ඉතින් විශ්වාස මංගයක් ගේන්නේ. කාට විශ්වාස මංගේ ගේන්නේ? ඒක ඔය විශ්වාස මංගේට අත්සන් කරන മന്ത്രിවරුන්ට තේින්නේ ඒකයි මට කනගා. බොරුවක් කියනවා ඔබ කරන්නේ. අනිත් එක ජනාධිපතිවරණය කිවර වෙච්ච හැටියම ජනමතය පැහැදිලිව ප්‍රකාශ කළා තියෙන වෙලාවක විශ්වාස භංග කියන එක වැරදි. 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 අවුරුදු දෙක තුනක් ගිහිල්ලා අපි වැඩ පිළිවෙල අපි හරියට ක්‍රියාත්මක කරුවේ නැත්තම් විශ්වාස භංග කියන්න පුළුවන්. මේ අලුත් ජනාධිපති ස්මරේක් පත් වෙලා මාස 3-4යි. විශ්වාස භංගයක් කියන්න කොහොමද? අලුත් ජනාධිපතිවරයෙකු පත් වෙලා මාස 3-4ක් යනකොට විශ්වාස භංගයක් ගේන එක විහිළුවක්. මේ විශ්වාස භංග ගේන අය ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මෙයාට විශ්වාස භංග ගේන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ විශ්වාස භංග යෝජනාවට අපි කිසි බයක් නැහැ. අපි ඒකට මුහුණ දෙන සූදානම්. මේක අත්සන් කරපු කීප දෙනෙක් විශාල සංඛ්‍යාවක් අපි පෞද්ගලිකව හමු වෙලා අත්සන් කරුවට ඒ අවශ්‍ය වෙලාවට සහයෝගය දෙන්නේ නැහැ කියලා අපිට පැහැදිලිව ප්‍රකාශ කළා තියෙනවා.